चंद माली मांगे। अपे अम्मा विजय सिरो पुलिस एंगे भी तारांग किया ये अंटो पेच्चा भी मुकड़ दे कई अंड दूंने पुलिस ये ने अपे मना कराना दे आयका होंडा मुको में नेंदले के तेरे पुलिसिंग आवे गया काउंटर उम्बटी की हुई आप वो ऐन ने का गाड़ी का आवेंगे हालत इन्हें वेदिके तेरे नेपा मात में तकाहनी है ये पैतरे गया याना कुछ मंदक में मलिके ले मेहर दूँगे नहीं तो दे में मुदुना अगले पुलिसिंग आये के तेरे ने पार दन इन्हें देखे काहेंगा हाँ हाँ इन्हें मम्मे कला बोलू ना नेंदर मुख खरी कर दे रहे गया मैं तेरे पुलिस एरिया ने पुलवा लगी ना वो ये बट अगर तू मटे ऐन बैंग बपाले अमंग इन्ना पुलिस जीप पे किए दावे सुधु ऐन ने क्यों कावे वेदन ने एक किन्हेक वितरा यूनिफॉर्म पे ढहिटे अनि थातरे देना हम सिविल बोला परिसमें किधर पड़े लगा मंगे ना परिसमें बाई ना तू हेलो सवा टीम पुतल मत पवगर हलावत गिट्ट करे हलावत विजय सिर के फ्यूनरल वैडी करीम लीड अकउंट सलिद अरे अरे बट अकउंट नंबर के सर बैंक मंगना मुदुनागले इन्नो उक्कुवा कीला गुरेक ममत अहला तीयेनवा नमत मनुष्या मत हम्बुवेला ने दन निर्माल कियान्ने विदनोना करन्न हितपु वेडे वलक्वला तीयेन्नो ओय उक्कुवा कीला गुरा कीला मम नम एक विश्वास करन्ने नवे मम अहला तीयेन विदिहट ए मनुष्याट वेडिय विदहामिने पावरफुल हबेन निर्माल नन कियान्ने विधनों कोहमारे विजय सिर के मनुष्य कथा करवाई विजय सिर के मनुष्य मुद्रागर ट्रांसखली मम कवदन ये मनुष्य पावित करूलिंग निर्माल निर्माल कुल ट्रांस मधुरंग कसाद बाधी निर्माल की रस्साव नैतिकला निर्माल मधुरांगी बंदी ना अपू
එනම් මෙන්න මේ දේ මතක තියාගන්න. නිර්මල් අනිවාර්යයෙන්ම බඳින්නේ මලිව. ඔවිරුගල් බණ්ඩාර. මන් ඩිංගිරියම. ඔවිද හැමිනේ කියන්නේ. මේ පොලිසියෙන් කියලා කාණ්ඩයක් ඇවිල්ලා විජේසිරි වෙන්න ගෙහුන් තියෙනවා. මන්ද මේ මුදුනාගල පොලිසියට ගෙහුම් බැලුවා එතන විජේසිරි කියලා කෙනෙක් එන්න ගෙහුනුත් නැහැ. ඒ පොලිසියෙන් මෙහාට ඇවිල්ලත් නැහැ. මොකද කරන්නේ? එහෙමද? මේ විදහාමිනේ ඉරුගල් බණ්ඩාරට උහුම ඉන්න කියන්න. මම විනාඩි 10න් කතා කරන්න. හොඳයි. ටිකකට මෙහාටලා ඉන්න කියලා කිව්වා. සඳේ මාලි මම බයේ හිටියේ වගේ රස්සාව ගැන. මොනා වුණත් මට රස්සාව අපව හම්බුනේ වෙදෙනු නිසා. ඔයා වෙදගෙදරට ගියාද? ඔව්. මං ගිහිල්ලා තෑන්ක්ස් කළා. ඒ යනකොට මනිත් හිටියද? නෑ. මේ වැඩේ කවුරු හරි හොඳට ප්ලෑන් කරලා කරපු වැඩක්. කාගේ වැඩක්ද? කවුරු කරත් ඔය ඩියුටි එක හරියට කරනවනේ. ඒකෙන් දුවට එහෙත් තරහකාරයෝ ඇති. නෑ නෑ. මේක කවුරු කරත් මාත් එක තරහට නෙමෙයි කරලා තියෙන මදුර. එහෙනම් මේ වැඩේ කරපු මිනිස්සයාට ඕනේ මාවේ මිනිස්සයා ළඟට ගෙන්න ගන්න. මට තේරෙන්නේ. ඔව් ඉතින් කාට කාටවත් තේරෙයි. විජේසිරි කතා කරන්න පටන් ගත්තන් පස්සේ. හලෝ සර්, මම පියරත්න. ඔව් පියරත්න කියන්න. හරි වැඩේනේ සර්. පොලිසියෙන් කියලා කට්ටියක් ඇවිත් විජේසිරිව අරන් ගිහිල්ලා. මොනවා? ඔව්, වෙදනන්ද ගෙදර නැති වෙලාව තමයි අරන් ගිහින් තියෙන්නේ. හැබැයි මේ මුදුනාගල පොලිසියෙන් නම් නෙමෙයි ඇවිත් තියෙන්නේ. හරි හරි, මම මේ මිනිස්ටර්ට කියන්නම්කෝ. සර්, විජේසිරිව හොයාන ගත්තොත් මේ හැම වැඩක්ම බකල් වෙනවා. මං හිතන්නේ පියරත්න ඔය වැඩේ කරන්නේ නැත්තේ පොලිසියෙන් නෙමෙයි. මං හිතන්නේ ඩිංගිරි නැන්ද ඇමතිතුමාට කිව්වා. හරි පියරත්න, හරි. Thank you. අම්මා, මං අමලත් එක බැද්දට යනවා. පරිස්සමෙන් ගෙහුම් වරේ. කාලෙත් ඒ හැටි හොඳ නැහැ. ඔව් ඇමතිතුමා. මං ඩිංගිරි නැන්දලා ගෙදර ඉන්නේ. හරි හරි, මේ ළඟ ඉන්නවා ළඟ. ඇමතිතුමා කියමු. විදහාමිනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිම පොලිසියකින් විදහාමිනේගේ ගෙදරට ඇවිල්ලත් නැහැ. විජේසිරි කියලා මිනිස්සෙක්ව අත්අඩංගුවට අරගෙනත් නැහැ. අපොච්චියෝ. දැන් කවුද එතකොට මේක කරලා තියෙන්නේ? ඕක කරලා තියෙන විදහාමිනේ සාලිය. පොලිසිය වගේ ඇඳුම් ඇඳගත්ත තක්කඩි ටිකක් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මොකද කරන්න ඕනේ? කරන්න තියෙන වෙදහාමිනේ, වෙදහාමිනේගේ ගෙදර නැවතිලා බෙහෙත් ගත්ත රෝගියෙකු පොලිසියෙන් කියාගත්ත පිරිසක් ඇවිල්ලා බලහත්කාරයෙන් පැහැරගෙන ගියයි කියලා පොලිසියට ගිහිල්ලා ඇන්ටියක් දාන්න. හොඳයි, මම ඒක කරන්න. ඒ මිනිහාගේ ජීවිතයට අනතුරක් කළා නම් මම ඒක බලා ගන්නම්. ওই மனுෂයා දැන් කොහෙද ඉන්නේ කියලා මම බලලා කියන්නම් කො එමෙතුමාට. ඈ හොඳයි විදහාමිනේ. හරි එනවා. වනා. දැන් ස්කාන්ට වැඩේ කරලා තියෙන්නේ නේද? සාලේ වාත්තයා. සාලේ වාත්තයා බයෙන් නැතු ඉන්නේ.
වැඩේ ගන්න වෙලාදී මේ නානා වැඩේ කැස්සුනොත් එීම අපි ඔක්කොම ගස්සා සාලි මාත්‍යා මා විශ්වාස කරන්න මේ බය නැතුයි වැඩේ තිතර වෙලාදී වෙන විශේෂ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරියක් වන මුතුනාගල ඩිංගිරි වෙදමාත්මියගේ නිවසේ ප්‍රතිකාර ලැබමින් සිටි විජේසිරි හෙට්ටිආරච්චි නැමැති පුද්ගලයා පොලිස් විසින් පැමිණි පිරිසක් විසින් බහැරගෙන ගොස් තිබෙනවා මේ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ඉසට වෙඩි තබා මරා දැමූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුර හලාවත මුහුදු වෙරළේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මේවනතුරු අනාවරණය නොවූ බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා मसाले वातर क्यों वाले ब्रेकिंग न्यूज़ सागर इन्ने किया ला विजय सिरी विजय सिरी अंकल मगे लोए मोशन ने कब डाला अरे फाइल लेका कोच वाले प्रोड्यूस कर लेती हूँ इधर भी सांग में कोच वाले मटे लेटर रैक के लेती हूँ अवश्य साक्षी साहित ये फाइल लेका हम लेती हूँ राज्य परिपाल दिन मत किया मंग कॉल दाल किया धनवादार वेदगेदर हिट विजय सिर किडनैप कर लाइकिले सहाली හැබැයි මම මේ පාර සාලියට නිකන් ඉන්න දෙන්නේ නැහැ. මං දැල්ටමත් මගේ බඩිගාස්ට ටික යවලා තියෙන්නේ ඒ ගෙදරට ගිහිල්ලා විජේසිරිගේ පින්තූරයක් අරන් එන්න කියලා. හලෝ. ඔජරත්න. ආ ගත්තද? එහෙනම් ඕක ගිහිල්ලා නිවුස් රූම් එකට බාර දෙන්න. මම විස්තරේ කියලා තියෙන්නේ. හොඳයි. හොඳයි ජරත්න. කරන්න බෑනේ පුතේ. තව කෝල් එක. ඔව් හිල්ගල් බණ්ඩාර. එමෙතිතුමා මම ඩිංගිරි අම්මා. ඔව් එදහමනේ. පැමිණිල්ල දැම්මද? හ්ම් මම පොලිසියට ගිහුම් දැන් පැමිණිල්ල දැම්මා. මේ මං අර එමෙතිතුමාට කියාපු විදිහට අඳුනෙන් බැලුවා. වැඩේ හනුමන්ත උන්නාංශ මට පෙන්නන්නේ සොහොන් පිටණියන්නේව. ඒ කියන්නේ මේ විජේසිරි ජීවතුන් අතර ඉන්න විදිහක් නැහැ. හොඳයි විදහාමනේ මම බලා ගන්නවා හොඳයි හොඳයි මේ එතකොට අපේ ලේකම් මහත්තයාගේ රස්සාව මොකද ඒක මේ සතියේ හරියයි විදහාමනේ හ්ම් හොඳයි විදහාමනේ අවශ්‍යතාවයක් වුණොත් මම ඔබට පින කතා කරන්න හොඳයි හොඳයි එහෙනම් මන් තියෙනවා හොඳයි විදහාමනේ කියන විදිහට विजय सिर जीवत मात्र ने जीवत मात्र ने है बे निर्माल मैं कहता ना मन सालिये वा अतारी ने माली अरे पुलिस अम्मना पुलिस अमिला
अरे अमिला महापुदुम मिनिशुन लोके मनुष्यो ने मे बम पुदुम मनुष्यो करन कियन वेड पुदुम अरे इन तटू पेन पेन मे करलाती वेड हेम हेकट पीटी पास होत्तु बल वेन्दे मुखद मे यहा बड़े मुखद घटदर हकू नहीं क्या दान मुखदू नहीं कि उदाऊति मुखदे मम्मे कल्पना कले असो मट की पुआटिक मट कालीन डिंगिरी अट वे देखिए मल्ली गया तो गुनवेला बैठे ना एक लगे नहीं डिंगिर गया तो गुनवेला बैठे नो
Hello? Salimata, then maybe. TV came in with TV came with Jessie and a pen and on. Oh, and the command. I'm going to go to the house. Then TV ke prodhyol dikhuwa ne Vijay Siri ko marla daalai kiya.
මහා අපරාධයක් නේ මාමේ. අපරාධයක් නේ නෝ. හලෝ. හලෝ. මේ ඉරුගල් බණ්ඩාර. සභාපතිතුමා. මේ ඔබ හම්බෙන්න පොලිසියෙන් ආවා. මොනවා? ඔහු අර අර මේ විජේසිරිගේ මරණ ගැන අහන්න ආවේ. මගේ මුත් එක එක හරස් ප්‍රශ්න ඇහුවා. මං කිව්වා මේ විජේසිරි කියලා කෙනෙක් මං දන්නේවත් නැහැ කියලා. මේ ඔබට පොලිසියට එන්න කියන්න කිව්වා. ආ ඔබ එහෙම කිව්ව එක හොඳයි. මේ මං කියන්නද මේ පොලිසියට යනකොට තනියම යන්න එපා හොඳද? අර ලෝයර් කෙනෙක්වත් එක්ක බලන් ඈ. හරි 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 මං ලෝයර් කෙනෙක් එක්ක තමයි යන්නේ. මේ 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 ඇමතුමාටත් කෝල් එකක් දුන්නා නම් නේද හොඳ? හරි 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 මං ඇමතුමාට කියන්නම්කෝ. එහෙනම් හරිනේ. හා 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 ආ පරිස්සමින් ඈ. ආ බුදු සරණයි දෙවියටයි ඈ. හා හා ඔන්නෝක තමයි නැන්ද කියන්නේ බල්ලොත් එක බුදිය ගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කෙක් එක්කයි කියලා. ද මොකද්ද වෙලා තියෙන්නේ? ඇමතිතුමාගේ කීමට මම සාලිය මහත්තයා ආශ්‍රය කළා. එයා කරන කියන දේවල් ඇමතිතුමාට කියන්න. ද ඒ අවස්සේ මේ විජේසිරියාගේ මරණයට කට උත්තරයක් දෙන්න මටත් පොලිසියට එන්නේ කියලා. දැන් විජේසිරියා ඇව්වේ සාලිය මහත්තයා කියලා ඔබ දැනගෙන උන්නේ නැද්ද? දන්නේ නැනේ නැන්ද දන්නේ නැනේ. එහෙනම් ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි දන්නා ටික ගෙහුම් පොලිසියට කියපන්. ඒකත් ඇත්ත තමයි. හරි එහෙනම් මං ගිහින් එන්නම්කෝ. හලෝ. හලෝ බොනි මම නවේ. ඔව් නවේ කියන්න. මේ බොනි අපේ සාලියව පොලිසියෙන් ඇරෙස් කරලානේ. මේ අපේ නංගීති මෙහෙ ඇවිල්ලා අඬා වැළපෙනවා. නවේ වැරද්දක් නැතුව පොලිසිය මිනිස්සු ඇරෙස් කරන්නේ නැහනේ. ඉන්නට බොනි නවේ වරදක් කරලා පොලිසියෙන් එකට ගිහිල්ලා ඇරෙස් කළොත් මම ඇවිල්ලා නවේව බේර ගන්නවා. I'm very sorry නවේ. මට ඕක කරන්න බෑ. නවේ කියන සාලියට ගිහිල්ලා කූඩු ඇතුලේ ඉඳගෙන සාගරයේ වතුර හිස් කරන්න කියලා. මිනිස්ට කියනවා මුකුත්ම කරන්න බෑයි කියලා. කවුද අයියෝ විජේසිරි කියන්නේ? ඇයි නංගි ඊයේ ටීවී එකේ දැක්කේ නැද්ද? මට ටීවී බලන්න වෙලාවක් නෑ අයියේ. මං දුව ගාවනේ ඉන්නේ. සාලීව ගෙදරටම ඇවිල්ලා දෙරෙස් කරේ? නෑ. පොලිසිය ගෙදරට එනකොට සාලිය ගෙදර හිටියේ නෑ. පස්සේ අපි දෙන්නම පොලිසියට ගියා. කට උත්තරයක් අරගෙන යාව හැරස් කරා. දැන් තින්නේ ලෝයි කෙනෙක් මාර්ගෙන් අප ගන්න. කෙනේ මේ සාලේ නිකන් බොරුවට නෙමෙයි මිනිස්ටත් එක්ක හැප්පෙන්න යන්නේ. මං දන්නවා. මම දැන් ඔක තවත් අද කරනවා. අම්මේ අපි දැන් මොකද කරන්නේ? හරි හරි. කලබල වෙන්න එපා. අපි හවසට ගිහිල්ලා ලෝයි කෙනෙක් හම්බ වෙනවා. ඉන්න. මම බොන මොන හරි අදාගෙන ඉන්න. අයියේ තව පාර මිනිස්සුන්ට කියලා බලන්නකෝ. බලන්න. ඒක නම් ඉතින් මං හරියට කියන්න දන්නේ නැහැ. මොනවා උන් මොකරන තුංග? සබප්තව දන්නවද වැඩ? මොකද්ද? අර විජේසිරිගේ මරණයට සැකපිට සාලිය මහත්තයා වත්තරන් කොටර. ඈ? පොලිසිය අනුමානයක් නැහැ මොන හරි කොනක් අල්ලගෙන ඇති ඈ. ඒ මේ මිනිස්සයා මේ ඇමතිතුමාවත් තරහා කරගත්තනේ. දැන් ඇමතිතුමාවත් කියන්න විදිහක් නැහැ නේ බං. ඇමතිතුමා තරහා කරගත්ත කියන්නේ ඉතින් රේල් පාරේ බුදියා ගත්තා වගේ වැඩක් නේ. සේරම අහුවෙනවනේ. හලෝ. හලෝ බොනි. ආ ඔව් නවේ. මට මේ වෙලාවේ සාලිව බියරකට උදව් කරන්න ඕනේ. නවේ මට ඒ දේ කරන්න බෑ. නමුත් නවේ වෙනුවෙන් මම එක උදව්වක් කරන්න. මම මේ දේවල් වලට අත නොගහ ඉන්න. අන්න එච්චරයි බොනි ඕනේ. පොලිසියට කියලා මේක තද කරන්න නැතුව ඉන්න. නවේ මම මේක තද කරන්න ඕනේ නෑ. රටේ නීතිය අනුව තමන් වරදක් කළා නැත්තම් ඒ මිනිස්සු යන ජහස් වෙයි. එච්චරයි. බොනි
අපි හොඳම ලෝයර් කෙනෙක් ඇල්ලුවා. ලෝයර් කියනවා ඉක්මනටම සාලියට අපාරම් දෙන්නම් කියලා. අනිත් එක බොන්නේ ඉතින් සාලියට මොන හරි වුණත් ඒක අපේ නංගිටත් බලපානවනේ. ওই මිනිස්යාගේ උද්දච්චකම නිසා තමයි ওই සේරම. මෝඩකම බොණී මෝඩකම. අර කතාවක් තියෙන නවේ මෝඩකමට බෙහෙත් නැහැයි කියලා. හොඳයි. ජයදේව ස. එතකොට මේ තමයි විජේසිරිගේ පවුල. ඔව් ස. තමුගේ නම මොකද්ද? සුමේද. ජයදේව ස. මට මේ දරුවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. තමුසේ පොඩ්ඩක් කෙලියට වෙලා ඉන්නවා. හොඳයි ස. එන්නකෝ. ඉඳගන්නකෝ. මම මේ දරුවට උසාවියේදී බොරු කියන්න කියනව නෙමෙයි. සාලිය මහත්තයා කී දවසක් ওই දරුවාගේ ගෙදරට ආවා ගියාද? දවස් 4ක් විතර. ওই දරුවා දන්නවද විජේසිරි මුදුනාගලට ඇව්වේ සාලිය මහත්තයාගේ උමනාවකට කියලා? විජේසිරිට ලොකු ගාණක් දෙනවා කිව්වලු. ඒ මොකටද ලොකු ගාණක් දෙනවයි කිව්වේ? ඒක එයාට කියලා නැහැ. මුදුනාගලට ගියාම කියන්නම් කිව්වලු. විජේසිරිව මුදුනාගලට යව්වේ සාලිය මහත්තයාගේ දුව බඳින මහත්තයාගේ රස්සාව නැති කරන්න. ඒක මන් දන්නේ. ඒක දන්නේ නැති නිසා තමයි මම ওই දරුවට කිව්වේ. තමුන්ගේ දුව බඳින මහත්තයාගේ රස්සාව නැති කරන්නේ. නිර්මල් මහත්තයා කියන්නේ මුදුනාගල ප්‍රාදේශීය ලේකම්. එයා තමයි බඳින හිටියේ සාලිය මහත්තයාගේ දුව. නිර්මල් මහත්තයා කිව්වා කොළඹට මාරු වෙනකන් කසාද බඳින්නේ නැහැ කියලා. නමුත් සාලියට උමනා කරලා තිබ්බ මේ කසාද ඉක්මක් කරන්න. ඒකට යටිකූට්ටු වැඩක් යොදලා විජේසිරි වෙලාව නිර්මල්ගේ රස්සාව නැති කරපුවාම නිර්මල් ඉබේම කොළඹට එනවයි කියලා සාලිය මහත්තයා දැනන් හිටියා. ඕක තමයි ප්ලෑන් එක. මේ කිසි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. මේ හැම දෙයක්ම දන්න විදියට ওই දරුවා හෙට උසාවියේදී කතා කරන්න ඕනේ. මං ජයදේව මහත්තයාට කියන්න නීතිච්ච මහත්තයෙක් අල්ලලා දෙන්න කියලා. විජේසිරි වෙනුවෙන් ඉදිරියට කරන්න ඕන මොනම කටයුත්තක් තිබුණත් ඒක මං කරලා දෙන්න. දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ සර්. ඒකනේ දරුවා මං දැන් සැරයක් කිව්වේ. මේ කටයුතු ඔක්කොම එකලාසියක් වුණෙන් පස්සේ මාව ඇවිල්ලා හම්බ වෙන්න. මං තමාට රැකියාවක් හොයලා දෙන්න. මිනිස්ටන කියන්නේ ඔය විජේසිරි කියන මනුස්සයා මුදුනාගල යව්වේ සාලියන් කටියද? ඔව්. එක්කෙනෙක් ඔව් කියනවා, අනිත් එක්කෙනා නෑ කියනවා. ඉතින් මිනිස්ටර් උසාවිදි සාක්ෂි දෙනවා කිව්වනේ. බලමු. මිනිස්ටර් කියන්නේ උසාවි නීතියේ ඉස්සරහා එක මිනිහෙක් විතරයි නිර්බා. ඔව් ඒක නම් ඇත්ත. සාලි අංකල් කියයි එයා මිනිස්ටර්ට එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. හැබැයි ආන්ටි කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. විජේසිරිගේ වයිෆ්ගේ සාක්ෂිය තමයි උසාවියෙන් පිළිගන්නේ. අනිත් එක මම ඒ ගෑණි හොයාගෙන ගියා. ඒ ගෑණි ගෙදර නැහැ. ඔයා පොලිසියට ගියාට පස්සේ පොලිසියෙන් මොනවද කිව්වේ? මම පොලිසියට ගියේ එක ලොකු දෙයක්. මොකද මාව හොයාගෙන පොලිසියෙන් ගෙදරට ගිහින්.
हम पुलिस से रहने कोटे आपका चिता में कॉल कर लेगी भी। वो यार पुलिस से काटू उत्तर या दून ना था मनुआ दो या क्यों हुए? मांगी थी दानना दे क्यों हुआ? दानना दे क्यों हुए? दानना दे क्या ने मान दानना दे मामा दान नहीं विजय सिर वो खाओ दे हिट है वो भी किया खा के गेम अट दिखला मान दान नहीं ते को मान दान नहीं मनुष्य फाइल लिया कोरगां कर लगे लेनी सब मान दानना दे क्यों हुआ ऐसे रहे माधुरंगी मेघन मैडम को दान नहीं निर्माल एक निशा भी मेघा था वो नगत तो निर्माल दान दा आवे ओह मैं मांगे ले टिकट कर लेना अप्पाजी मनोद क्यों भी सैकेट ने एरेस कर ला दिए ने हेटा ऐप हम भी पुलिस ये टा किसी दया तेरे ने कोई माँ मदर तमांगी दो बंदी नी ने किनांगी जॉब भी करने थी कराने अप्पाजी रुते ने वन दिल्ले ने नाडू आता है अपिया मन तेज़ दर्द उको, उको, मंगावा, उको, हाँ, ये बुआ देख कर काल, वो जब आ मेचर काल गिर लाई थी, मास तूने करता है तू लट गया, बोल लट निकांग हीरे के बाल किधर वागे नहीं යනවා එනවා යනවා එනවා ඒක නෙවෙයි බා මොනවාද පහුගිය දවස්වල මේ සිද්ධ වුනේ හාපු ගොඩාක් දේවල් සිද්ධ වුණා බං මොනවද බ දන්නේ නැනේ නිර්මාල් මහත්තයාගේ මාමණ්ඩිය හ්ම් දැන් පහුගිය ටිකේම මෙහෙ ආවා ගියා හ්ම් අර කතාවක් තියෙනවානේ හරකිකට උනත් නාස් ලනුව නොදා කරත්තේ බැන්දොත් තමුන්ට ඕන ඕන විදිහට පාලනය කරගන්න බැරි වෙනවයි කියලා බ්‍රේක් නැ උන්දත් ගාල කඩාගෙන ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී නැවතුනේ පොලිස් කූඩුවේ ඒ උඹට එන්න කිව්වේ නැද්ද පොලිසිය මට ආවල් එකට පොලිසියෙන් එන්න කියන්නේ මොකද මම මලි කෙල්ල ලේකම් මහත්තයා කසාද බඳින එක ඔය මහත්තයන්ගේ ඇස් දෙකෙන් බලා ගන්න එපා නැත හොඳ නෑ නේව උඹ මෙතන කටමැද දොඩවන්න එපා මේක දෙයියන්ගේ රට මේ දෙයියන්ගේ රටේ ඩිංගිරි කියපු දෙයක් වැරදුන්නේ ඒක තුඹ හොඳට මතක තියාගන්න බෙත් මොනවා හරි දෙයක් නැති වෙලා තියෙනවා නම් එහෙම මට කියාපා අට පුළුවන් වෙයි හොඳ හොඩුවාවක් දෙන්න. හැබැයි ති උඹ වගේ සල්ලි වලට නෙමෙයි අපේ කමට අපේ කමට. සඳේ දූ